එදා දුටුගැමුණු එලාර යුද්ධයේදී සටන් වැදී දුටුගැමුණු බලකායේ පෙරමුණගෙන ක්‍රියා කළ දශමහා යෝධයන්ගෙන් එක් අයෙක් වන පුස්සදේව යෝධයා පසුව රහතන් වහන්සේ කෙනෙකු වූ බව ඉතිහාසයේ සඳහන්. යුද්ධයේදී සිදු වූ බිහිසුණු ක්‍රියාවන් හේතුවෙන් කලකිරුණු පුස්සදේව පැවිදි බිමට යාමට දුටුගැමුණු රජුකින් අවසර ඉල්ලා සිටියා. එහිදී පුස්සදේව යුද්ධයේදී නාද කළ හක්ගෙඩිය සංකපාල ගල් පර්වතයට ගොස් පිමිමින් පසුව එම හක්ගෙඩියේ නාදය ඇසෙන මානේ සියලුම ඉඩකඩම් පුස්සදේව වෙත පවරා දෙන ලෙස දුටුගැමුණු රජු නියෝග කළා. අද සංකපාල ඓතිහාසික රජමහා විහාරයට ආසන්නේ කඳු ගැටයක් මත පුස්සදේව රහතන් වහන්සේගේ සොහොන් බිම වර්තමාන පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් සංරක්ෂණය කොට තිබෙනවා. ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.